කොයි දිනයකට යන්න වගේනේ. මොන වෙඩින්ස්ද? අර ලංකාවේ මිනිස්ටර් කෙනෙක් එනවද? ආ, ඔයත් එනවද යන්න? හැබැයි එන්න නම් ටිකක් හවස් වෙයි. අනේ බෑ අම්මා. මට කම්මැලි. අම්මලගින් එන්න. අන්න මං කෑම ඔක්කොම ලෑස් කරලායි තියෙන්නේ. අද වෙනුරත් ගෙදර. ටිකක් කෑවත් බලන්න දුව. මම බලාගන්නකෝ. අම්මේ. ඒක මං හදාගන්න සෙන්. ඔව් ඒක හොඳයි. මේ හුඟ දෙනේ. තමන්ගේ කැමැතිය තමන්මයි හදාගන්නේ. මට ආන්ටි කිව්වා සෙන්ට්‍රිත් එක්ක ටික කතා කරන්න කියලා. මොනාදද? විශේෂ දෙයක් නෙමෙයි. ඇයි? අපයා මොන හරවට කිව්වද? නෑ. ඒත් එදා මම ඩිනර් එකට යන්න කතා කරපු දවසේ ඔයා ටිකක් මුරණ්ඩු විදියට හැසිරුණා කියලා මට හිතුණා. හොඳ නරක මොකද්ද කියලා මට හොඳට තේරෙනව වෙනුර. මං කතා කරේ හොඳ නරක නෙමෙයි. අපේ සිංහල සිරිත්විත් අපේ කම. මත් නම් කොයි මිනිහසෙක් එකයි. හැබැයි ආන්ටි ටිකක් හිත වේදනාවෙන් ඉන්නේ සෙන්රේ. ඔය අපේ සිංහල සිරිත්විරිත් අතහැරලා වෙස්ටර්නයිස් වෙයි කියලා. ඩොක්ටරේට් එකක් කරන ඔයත් ඔය වගේ පටු විදිහට හිතනවා කියන එක තමයි මට පුදුමයි. මම දන්නවා මේ වගේ රටක ජීවත් වෙනකොට අපේ කොටු වෙල ජීවත් වෙන වගේ ජීවත් වෙන්න බෑ. ඒත් මං කතා කරේ මනුස්සකම ගැන. අම්මගේ අප්පච්චිගේ හිත රිදවල ඔය කොච්චර මොඩර්න් වුණත් වැඩක් නැහැ සෙන්ඩු. මං හින්දා උඹලා හිත රිදිලා කියලා කිව්වද? එහෙම කිව්වේ නැහැ. ඒත් මට හිතුණා. ඒකට හේතුවක් කිව්වද? මං දන්න තරමින් මට තේරෙන තරමින් මං වැරද්දක් කරන්නේ නැහැ වෙනවා. කමන්නේ අපේ ගෙදරට විසිට කෙනෙක් ඇවිත් ඉන්නවා තමයි. ඒ කවුද ඔයාට මේ ගැන කිව්වේ? සෙනරේ ඇයිවා කලබල වෙලා? කලබල වෙන්න කිව්වේ නෑනේ.
පෙන්නුර කියලා දුරින් නෑවෙන කෙනෙක් අපේ ගෙදර ඇවිත් ඉන්නවා ડોක්ටරේට් එකක් කරන්න. එච්චරයි. හැබැයි ශාමික නම් කිව්වේ වෙන ස්ටෝරි එකක්. නාද ශාමික කිව්වේ? ඔයා මැරි කරන්න කෙනෙක් ගෙන්න කියලා. ඒක ලංකාවේගේ සිස්ටම් එක. පේරන්ට්ස්ලා මැරි කරන කෙනා ප්‍රපෝස් කරනවා. සමහරක් විට චාමික විහිළුවට කියන්නේ නැහැ. නොන්සන්ස්. චාමිකට නම් විකාර. හැබැයි සිනුරි, ඔයා එහෙම කළත් මම අත තවහන්. ඒ ගමන දැන් ඔයා හිතුවද මම ඒ වගේ කෙනෙක් කියලා? අනික මහින්ද, ඔයා මට ඇත්තටම ආදරේ නම් මේ වගේ නිවුස් එකක් ඔයා කොහොමද එතන සැහැල්ලුවට ගන්නෙ? මං ඔයාට ඇත්තටම ආදරේ හින්ද තමයි මං ඔයා කැමති දෙයක් කරන්න. මං කොහොමදක් කරන්නේ? මං කැමති දෙයක් තමයි. කිව්වේ යුද්ධෙදි නැති වුණා කියලා. ආඩු කොහොමද මේක හම්බ වුණේ? චාමික දුන්නේ. ඇයි? ඔයා මේ ආව ගමන් චාමික ඔයත් එක්ක යාළු වෙන්නේ නැතු. අපි ලංකාවේ ඉඳලා මෙහි පදිංචියට ආවේ ඔයාගෙන හිත. ඒ වුණාට මොකද දෙයක් අපේ පිටිපස්සෙන් එනවා. මං හිතන්නේ අපි කරපු